මේ මර්ධනේ පළවෙනි අවස්ථාව නෙවෙයි. අද මේ සරිතු වගේම ඊට කලින් අපේ සුදත් අයියා ඒ වගේම තමයි අපේ දර්ශන අය මේ දෙන්නවම මෙතනට ගෙන්නවා. මේ සමාජම දැන් ඔය අපේ සමහරක් ටීවී channel වල ඇත්ත ඇත්තටම කියනවා නම් පෙන්නන ටීවී channel 1යි 2යි ලංකාවේ තියෙන්නේ. ඒ කියන්නේ මිනිස්සුන්ගේ ඇත්ත ප්‍රශ්න ටික රටේ තියෙන ප්‍රශ්න ටික පෙන්නන ටීවී channel 1යි 2යි තියෙන්නේ. අනික ටීවී channel බැලුවම තාමත් මේ ලංකාව නිකන් සුරපුරයක් වගේ කියන තමයි රටේ මිනිස්සුන්ට හිතෙන විදිහට තමයි ඒගොල්ලන් ඇත්ත පෙන්නන්නේ ඇත්තම කතන්දරේ. ඔය රාජපක්ෂලාට කඩ යන ගොඩක් channel තවමත් ඔය එක එක තවමත් මේ රටේ මිනිස්සුන් අඳගෙන තමයි ඉන්නේ. ඉතින් ඒ වගේ තත්ත්වයක් තියෙන වෙලාවක රටේ ප්‍රධාන මාධ්‍ය සමාජ මාධ්‍ය වෙලා තියෙන අවස්ථාවක තරිදුලා වගේ සුදත්තලා වගේ දර්ශනලා වගේ බාරතලා වගේ ඔය කීප දෙනෙක් තමයි රටේ මිනිස්සුන්ට දැන් රටේ පවතින ඇත්ත තත්ත්වය මේ ලංකාව විතරනේ ලෝකෙ මිනිස්සුන්ට ඇත්ත පෙන්නන්නේ. තරිදු අතර අද මෙතනට ගෙනාවේ මේ කිසිම හේතුවක් ඉඳ නෙවෙයි බය කරගන්න. කියන්නේ පළවිඩියක් දෙන්න උඹලා වුණත් ආණ්ඩුවට විරුද්ධව යම් කිසි ප්‍රකාශයක් කරොත් ආණ්ඩුවට විරුද්ධව මිනිසුන්ව දැනුවත් කරොත් එමු උඹලටත් වෙන්නේ මේක තමයි කියන එක පෙන්වන්න තමයි අද මෙතනට මේ තරිදුව ගෙනා නැතුව වෙන කිසි හේතුවක් නෙවෙයි. තරුණගේ වයිෆ් මෙතන ඇවිල්ලා ඉන්නවා තරිදුට ආදරය කරන සිරු දෙනා මෙතනට ඇවිල්ලා තිනවා. මමත් තරිදුව පෞද්ගලික මගේ යාළුවෙක් මාධ්‍ය කියන කතන්දරේ පැත්තක තිබ්බම යයි මායි රුයි මමයි රේකයි අපි හොඳ යාළුවෝ. ඒ තියෙන මිත්‍රත්වයට තමයි මම මෙතනට ආවේ ඔබ වෙනුවෙන් සහයෝගය දක්වන්න. ඉතින් මම මේ වෙලාවේ කියන්න ඕනේ ගෝඨාභය රාජපක්ෂට තව හරියටම මාසයක් වගේ ඊටත් වඩා අඩු කාලයක් තමයි තියෙන්නේ මේ තනතුරු දරාගෙන ඉන්නේ ඉන්න කාලේ ඇත්ත පෙන්වන ඇත්ත කියන මේ වගේ මිනිස්සුන්ගේ ජනතා මාධ්‍ය වේදීන්ව මේ විදිහට හිර කරන එක අපි අනුමත කරන්නේ නැහැ. අපි ඒකට විරෝධය පානවා. මේක පිටිපස්සට මෙතන මේ තියෙන මේ CID එකට මොන තරම්නම් මිනිස්සු එන්නේ ඇත්ත මොන තරම්නම් රත් වියදු කරන්නේ පැය 7ක් 8ක් ඉඳවගෙන මේක ඇතුලේ තියෙන මේ වාතාවරණයත් එක්ක මේ රස්තියාදු කරවන්න මේ ඉන්නේ. කියන්නේ වෙන හේතුවක් ඉඳ නෙවෙයි. දැන් මේගොල්ලෝ හිතනවා මේ විදිහට රස්තියාදු කරලා ටික දවසක් යනකොට තරිදුලා කටවහ ගනී කියලා. හැබැයි මේකෙන් වෙන්නේ තව තවත් මේක පන්නරය වෙන එක. තරිදුලා තව තවත් තරිදුලා වගේ 100ක් විතර මේකෙන් බිහි වෙන එක වෙන්නේ. මොකද මේ විදිහට මිනිස්සුන්ට තවදුරටත් මේ බොරුව කරගෙන යන මේ මිනිස්සු ඇත්ත මොකද්ද කියලා දන්නවා. මේ වෙන මොකටවත් මේ වෙලා තියෙන්නේ. මොකක් හරි කියපු කතන්දරයක් අල්ලගෙන ඒක වටේ අවයව අර පහුගිය දවස්වල ස්වාමින් වහන්සේගේ කෙනෙක්ගේ බණක් හින්දා ඒ බණේ කියපු වචන ටිකක් අල්ලන් CID කියන්නේ ඒ වගේ වැඩක් මේ කරන්නේ. ඒ කියන්නේ මේ සරිදු අද වෙනකන් ඔහුගේ YouTube නාලිකාවෙන් කියපු එකක්වත් බොරු කතා නෙමෙයි. අතේ ඩොකියුමන්ට්ස් ටික තියාගෙන අතේ තොරතුරු ටික තියාගෙන හැමදාම කතා කරලා තියෙන්නේ. ඒතර ඒ කිස්සිය කියන කිසි දෙයකට අනිත් පැත්තට නඩුවක්වත් දාගන්න බැරි නේද? මේ වගේ තැන්වලට එක්ක අරගෙන එන්නේ. ඒ හින්දා මම මේ වෙලාවේ කියනවා රටේ ඉන්න සියලුම ජනතාවට රාජපක්ෂලා දන්නේ මර්ධනය විතරයි. මේ වෙලාවේ මිනිස් පෙත්වල නැතුව රස්තියාදු වෙනවා, බඩගින්නේ මැරෙනවා, දරුවට කන්න පොඩ දෙන්න විදිය නැතුව අම්මලා කැල්ලියකට විසික් කරනවා. රටේ මේ වගේ ප්‍රශ්න තියෙද්දී ඊළඟට හදන්නේ ඊළඟ ස්ටෙප් එක මේ මර්ධනය කරන එක. රටේ මිනිස්සුන්ව තව පණිවිඩයක් ගන්න දැන් බලන්න අරගලයට එළියට බහැලින්න මිනිස්සුන්ට දැන් හාමතේ මේ අරගල කරන්නවත් පණ නැහැ. හැබැයි මේ වගේ ඒ වලින් පණිවිඩ දෙන්නේ උඹලා එළියට බැස්සොත් අපි මේක තමයි කරන්න කියන්නේ. මේ වගේ මේ සමාජයේ ඉන්න අර ප්‍රධාන චරිත කීප දෙනෙක් මෙහෙම අල්ලගෙන මේ CID එකට දාන එක ඒක තමයි කරන්නේ. මම ආරාධනා කරනවා අපි ඉතුරු වෙලා තියෙන එකම දේ මේ මාධ්‍ය විතරයි. මේ මාධ්‍ය නිසා තමයි අඩුව ගන්න මේ ටිකක් හරි අපි ඇත්ත අපේ මේ උත්සාහ ගන්න එකට හරිනම් මෙතෙන්ට රටේ මේ පරිදු ගැන විතරක් ප්‍රශ්නයක් නෙවෙයි මේක. මේ රටේ සියලුම අපිට ඇත්ත පේනන මාධ්‍යකරුවන්ට ආදරය කරන මේ රටේ සත්‍ය වෙනුවෙන් නැගී සිටින සියලු දෙනා හරිනම් මෙතන තියෙනවා. මම ආවේ තන්නේ හේතු හින්දා උත්වාත් ඒකත් අතර තියෙන පෞද්ගලික යාළුකම විතරක් නෙවෙයි. මම එදා ඉඳන් ඔහු මාධ්‍ය වේදිකාවක් විතර මම දැක්ක හැමදාම ඇත්ත අතේ ඩොකියුමන්ට්ස් ටික තියෙන ඇත්ත කතා කරන මාධ්‍ය වේදිකාවක්. කවදාවත් පක්ෂග්‍රාහී නැහැ. ඕනම පක්ෂයක වැරදි තියෙනවා නම් වැරදි කියනක් හොඳ තියෙනවා නම් හොඳ කියනක් කොන්ද තිබ්බ මාධ්‍ය වේදිකාවක්. ඉතින් ඒ වගේ කට්ටියට මේ විදිහට කරන එක ඉතාමත් අපි විරෝධය පානවා. ඒ වගේම අපි කියනවා මේකට විරුද්ධව නැගී සිටින්න. මොකද මේ ආයේ පරණ සිල්ලම තමයි මේ වෙන්නේ. ඔබට මතකයිනේ සුදු වෑන් වලින් මාධ්‍ය වේදින්ට කොහොමද අතුරුදහන් කරේ, මරා දැම්මේ, මේ කටයුතු ඔක්කොම මතකයිනේ. මේ පරණ බෝතම තමයි තාම මෙතන ඉන්නේ. මේ පරණ ආරක්ෂකලේකම් තමයි තවත් බලය වැඩි වෙලා මෙතන ඉන්නේ. අපි මේ ජනාධිපතිතුමාන් පස්සේ ගෝඨාභයගේ දරුණුකමට අමතරව අපි මෝඩයි කියලා දැනගත්තා. මෝඩයෙක් කියලා. වැඩක් කරන්න බැරි මිනිහෙක් කියන එක දැනගත්තා. ඒත් පරණ මිනිහව තමයි තාම ඉන්නේ. මේ මර්ධනේ ඒ ඔළුවේ තියෙන ඒ උද්දච්චකම මිනිස්සුන්ව මර්ධනය කරන එක තාම යාගේ ඔළුවේ තියෙනවා. ඉන්දා මේකට විරුද්ධව නැගී සිටින කියලා තමයි මම කියන්නේ. ඒ වගේම හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මෙතනින්ට අපි ගෞරව කරනවා, ආචාර කරනවා, සමාචාර කරනවා. මොකද මේ මිරිහානට ගිහිල්ලා ඒ දීපු මොරල් එක ඒකෙන් තමයි ජනතාව දැනගත්තේ
kota bete irihwa satan keran nona kineka iperumana gatte obatumia ikat ape acara sama acara utama acara ya.